අපිට සුභ ආරංචියක් අපිට ඉස්සරහදි නොබෝ දිනකදී අපිට ලැබෙයි දැනගන්න. ආරංචිය සුභයි. මොකද වෙන්නේ දැන්? අදවත් කියන්නේ නැද්ද? තාම තීන්දුව තීරණයක් ගත්තේ නැද්ද? කාටද සහාය දෙන්නේ පක්ෂ ඉදිරි ගමන කොහොමද කියලා? නෑ, ඒක මම හිතන්නේ පක්ෂ දේශපාලන මණ්ඩලයේ තමයි සාකච්ඡා කරන්නේ කොහොමද කාටද තීන්දුව ගන්න කියලා. මම දේශපාලන මණ්ඩලේ නෑ. මම ඉන්නේ විධායක කමිටු විතරයි. හොට්ටුවෙන් ඉවත් කරලා කියලා ආරංචියක් යනවා මේ විජේදාස රාජපක්ෂ මහත්තයා. කොහොමද? නෑ, ඒක මම හිතන්නේ ගිය සුමානේ තමයි ගිය විධායක සභාවේ තමයි ඒක තීරණය කරේ. එතුමාව ඉවත් කරන්න සම්බන්ධයෙන් අදාළ තීරණය අරගත්තේ. මම හිතන්නේ මේ කටයුතු දිගටම කරගෙන යනවා ඇති. දැන් ඔබතුමත් මේ පොහොට්ටු සමාජිකේ පාර්ලිමේන්තු මන්ත්‍රීකේ ඔබතුමා කියන්නේ මොකද? එතුමා ඉවත් විය යුතුද? ඉවත් කරන්න ඕනද? ඒ පක්ෂය ගන්න තීරණය තමයි ඉතින් මම මොකද හේතුව ඕකේ ඇතුලේ දේවල් දන්නේ නැහැ. හැබැයි ඉතින් ගැටලුව මම දකිනවා නීතිඥයෙක් හැටියට එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති වෙලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයෙක්ට ශ්‍රී ලංකා බොජන පෙරමුණේ සමාජිකයෙක් වෙන්න විදිහක් කමක් නැහැ. එතකොට ගිය හැටි අයින් කරාද එතුමා තාමත් ශ්‍රී ලංකා එතුමාව සමාජිකයෙක්? එතුමාව අයින් කරා ගිය සතියේ. ගිය විධායක සභාවේ අයින් කරන තීන්දුව ගත්තා. වැදගත්ම තීන්දුව මොකක්ද? වැදගත්ම තීන්දුව තමයි මහලේකම්වරයාගේ බලය සම්බන්ධයෙන් එතුමා යම් ආකාරයෙන් ඒ දුරේ නැති වුණොත් කොහොමද එතුමාව එතුමාගේ දුර කාලය සම්බන්ධයෙන් දැන් දුරය එතුමා වැඩ කටයුතු කිරීම එවැනි කාරණා සම්බන්ධයෙන් යම් හිස්තැනක් ඇතුනොත් ඒ කාර්යය කරන්නේ කොහොමද කියන කාර්ය සම්බන්ධයෙන් ඒ හිස්තැන පිරිවුවක තමයි කරේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොජන පෙරමුණේ මහලේකම්වරයා සාගර කාර්යම සම්බන්ධ තහවුරුණක්. ඔව්, එතුමා ඉන්නවා. එතුමාට එහෙම දෙයියන්ගේ මීටින් මේ වාසනීපයක් එහෙම නැහැ. ඒ කියන්නේ එතුමාගේ මොකක් හරි ගැටලුවක්වත් ඇති වෙලාද මේ වෙනස් කරන්න හේතුව? මං හිතන්නේ. මං හිතන්නේ ඉස්සරහට ලේකම්වරයා මාරු කරන්න හදන්නේ. නෑ, එහෙම නෙවෙයි. අපි නීතිය කියන්නේ හැම වෙලේම දැන් අපි පාර්ලිමේන්තු වලත් කියනවා නීතිය කියන්නේ සර්ව සම්පූර්ණ දෙයක් නෙමෙයි. නීතිය හැමදාම යවත් කාලින වෙනවා. එතකොට සමහරවිට පක්ෂ දකින්න ඇති මේ අඩුපාඩුවක් තියෙනවා කියලා ඒ ප්‍රකාරව ඒක හදන්න තික මම විශ්වාස කරනවා. එතකොට මේ ජනාධිපති අපේක්ෂා ගැන තීන්දුවක් ගන්න නැත්තේ ඇයි? ඒක දේශපාලන මණ්ඩලෙන් අහන්න ඕනේ. ඒක අද ගණනේ නේ. නෑ, අද ගන්න මම හිතන්නේ එච්චර හරිස් වෙයි කියලා. රැස් වෙනවා. ඉතින් ඒ කියන්නේ මේ සාකච්ඡාවෙන් පස්සේද? ඒක මම දන්නේ නෑ. දේශපාලන මණ්ඩලයේ සිට කවුද සහභාගී වෙන්නේ? ඔබතුමාලා නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. දේශපාලන මණ්ඩලයේට ඉති පක්ෂි තෝරගත්තා ඉන්නවා මම නෑ. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නෑ. මේ රැස් වෙන්නේ මොන සාකච්ඡාවක්ද? මම හිතන්නේ දේශපාලන මණ්ඩලයේ නේද? මට ඇත්තම අවබෝධයක් නැහැ. මට ඉන්න කිල් තිබ්බේ 10ට. මම 10 රැස් වීමට ආවා. ඒ ඔගොල්ලෝ අහන්න මේ රටේ දේශපාලන ගැන අහන්න පක්ෂ ගැන අහන්න නැතුව. කලකිරීමෙන් හිතේ ඒ කියන්නේ මොකද දැන් අලුත්ම තත්ත්වය? නෑ, එහෙම අපි ජීවිතේ ඕනම තැනක ඕනම දෙයක් සම්බන්ධයෙන් කලකිරින්න පුළුවන්. කලකිරීම තියෙනවා. ප්‍රසිද්ධි අපි ඒවා කතා කරන්න පුළුවන්. හැබැයි එහෙම කලකිරීම තිබ්බා කියලා අපි සමහර කාරණාවලදී අපි වැඩ කටයුතු කරන ස්වરૂපයක් තියෙනවා. මම විශ්වාස කරනවා. අපිට සුභ ආරංචියක් අපිට ඉස්සරහදී නොබෝ දිනකදී අපිට ලැබෙයි දැනගන්න. ඒකේ අර පෝස්ටර් එක ගහුවේ ඔබතුමාලද? අද උදේ සුභ ආරංචියක් පෝස්ටර් ගහන කටයුතු සම්බන්ධයෙන් මගේ සහභාගීත්වයක් නැහැ. හැබැයි මම කියනවා සුභ ආරංචියක් අපිට ඉස්සරහ දකින්න ලැබෙයි. ශ්‍රී ලංකා පොජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීම නැත්නම් ඔබතුමා ගැන විශ්වාසයක් නැතුවද? ඒක නම් මම දන්නේ නැහැ. ඉතින් මාව විශ්වාස කරන්න ඕනේද සංජීව? මාව විශ්වාස කරන්න ඕනේද? එහෙම මම රාජපක්ෂ පවුලේ ඒ ඒකාපති විපක්ෂේ මම නීතිඥයනේ. මම නීතිඥයෙක් හැටියට මගේ ඒ භූමිකාව රඟ දැක්වලා මම කිසි දවසක මම එහෙ තියෙන දේවල් මෙහෙත් කියන්නේ මෙහෙ තියෙන දේවල් එහෙ කියන ඒම චරිතයක් නෙවෙයි. මම බොහොම විශ්වාසවන්ත කෙනෙක්. මට කරන්න බැරි නම් ඒක බෑ කියනවා. කරන්න පුළුවන් නම් පුළුවන් කියනවා. දැන් කවුද ඇත්තටම ජනාධිපති අපේක්ෂා කරන්නේ? මම විශ්වාස කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වෙනවා නම් එතුමාට අපි අවශ්‍ය සහයෝගය ලබා දෙන්නවා. පොදු ජන පෙරමුණේ කී දෙනෙක් ඉන්නවද එහෙම කියනවා? එහෙම අපි ගණන් කරලා නැහැ. හැබැයි ඉතින් අපි දකිනවා ඉතින් අපිත් එක්ක කතා කරන තරුණ මන්ත්‍රීවරු ඇමතිවරු එහෙම කියනවා. ඉතින් නමුත් අර එහෙම අපි වගේ එළියට ඇවිල්ලා බොහොමයක් දෙනෙක් කියන්නේ නැහැ. මොකද හේතුව මම අර හැමදාම මම ආණ්ඩුව ප්‍රබලව හිටපු අවස්ථාවත් මට දැනන දේ කියපු කෙනෙක් නේ. ඉතින් මම ඒක කියනවා. ඒක මගේ ඒක මට ඇති වෙන දේකුත් නැහැ නැති වෙන දේකුත් නැහැ කියන කාරණෙත් එක්ක මම කියන දෙයක්. හැබැයි මම ඒක පක්ෂයේ වැරද්ද කියනෝ මිසක් පක්ෂේ දැඩිව විවේචනය කළා පක්ෂයට ගහලා ඒක පක්ෂ මාරු කරලා එහෙම තත්ත්වෙන් තුන නෙමෙයි. නමුත් මම හැමදාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රබල හිටපු කාලෙත් මම සමහර දැක්ක වැරදි සම්බන්ධයෙන් කතා කරපු කෙනෙක්. ඒ නිසා මට ආපහු මගේ හැසිරීම මේ අලුත් දෙයක් නෙමෙයි. මම විශ්වාස කරන්නේ අපිට රටක් හැටියට ඉස්සරහට යනවා නම් අපි කවුරුත් දන්නවා මේ රටේ ජනතාව දන්නවා අනු කුමාර දිසානායක මහත්තයා කයිය ගහන විතරනේ. සජිත් ප්‍රේමදාස මහත්තයාත් කයිය ගහන විතරනේ. හරි, ඇත්තටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා යමක් කරලා පෙන්නලා තියෙනවානේ. දැන් මම රත්මලාන දෙහිවල සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරය හැටියට මම දැනුත් මේ රත්මලාන්ට අපි වැඩ කරනවා. හාල් බෙදන්න ගියාම ගිය අවුරුද්දේ මිනිස්සු සමහරවල් අපිට රවලා බැලුවේ. මිනිස්සුන්ට ඒ කාලේ අමාරුයි. හාල් ටික අරගෙන රාමසේක මහත්තයාට හරි සංවර්ධන හැටියට තමයි තැන්ක් යූ කියලා යන්නේ. හැබැයි අද
අද ගියහම අපි කරපු ඒ ප්‍රදේශවලට කරපු සංවර්ධනයේ කරපු වැඩ ඒ සියල්ලත් එක්ක අද කියනවා රත්මලාන්ට වැඩක් වුණා සීවි ගුණරත්න ලලිත් ඇතුළත් මුදලි මහත්තයා පස්සේ කියලා. සමහරවිට ඒ අහිංසක ජනතාව කියනවා ඇමති මන්ත්‍රීතුමාගෙන් ගන්න හාල් ටික ගත්තාම ගෙදර උයනකොට ඒක රහයි කියලා. ඒ කියන්නේ මිනිස්සු වල වෙනස් වෙලා තියෙනවා. මිනිස්සු තේරලා තියෙනවා උද්දමනේ අංක දෙකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා යමක් කරලා තියෙනවා. දැන් මේ වගේම මේ දැන් මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාව කියලා අලුත් 50 කටුම් පතක් ඇවිල්ලා තියෙනවා. මේ ගැන මොකද ඔබතුමාගේ අදහස? දැන් මේමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ අදාළ පනත සම්බන්ධයෙන් එහෙම පනතක් නෙමෙයි තියෙන්නේ. එහෙම පනතක් නෙමෙයි ඔබතුමා ඔය කියන කාරණා සම්බන්ධයෙන් යම් ආකාරي හඳුනා ගැනීම සිද්ධ වෙලා තියෙනවා. ශේෂ අධිකරණයේත් ඒ සම්බන්ධ විභාගලා තියෙනවා. දැන් ඔබතුමා අහනවා ඇති මම ඉදිරිපත් කරපු පනත ගැන. මම ඉදිරිපත් කරේ දන්නලි සංග්‍රහය සංශෝධන පනත. ඒ සම්බන්ධයෙන් ශේෂ අධිකරණයේ තව පැහැදිලි නියෝගයක් දෙන තියෙනවා. සාමාන්‍ය බහුතරයකින් ඒක සම්මත කරන්න පුළුවන් කියන කාරණය. ඉතින් අද අපි දියුණුවේ ලෝකෙත් එක්ක යනකොට සමහර මිනිසුන්ගේ පෞද්ගලික කාරණා වැඩි හිටියෝ නම් ඒක AI ට බාර දෙන්න ඕන මිසක් ඒ වට අපි ඇතුළත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ හැම වෙලාවෙම ස්ත්‍රී පුරුෂ භාවය සහ මේ මුහුත්පත් ඒ කාරණා සම්බන්ධයෙන් අලුත් එකක් ගෙනල්ලා කියලා එහෙමත් මේ නෑ ඒක තමයි මම කිව්වේ. දැන් ඇත්තටම දැන් මගේ පනතෙන් සිද්ධ වෙන්නේ දැන් ඔබ කිසියම් කාන්තාවක් එක්ක විවාහයෙන් පිට කාමරයක ඉඳලා හිටියොත් ඔබ අත්තරණු ගන්න බෑ. හැබැයි වැඩිහිටි පුද්ගලයෝ දෙන්නේ කාන්තාව දෙන්නේ කාමරයක හිටියොත් ඒ අය අත්තරණු ගන්න පුළුවන්. ඔය කියන නීතිමය අපරාධමේ ස්වරූපී ඉවත් කිරීම තමයි දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතෙන් ගේන්නේ. අපි කිසි වෙලාවක අපේ ආණ්ඩුව තුළ ඔය කියන විදිහේ විවාහ වලට හඳුනා ගැනීමක් අපි සිද්ධ කරන්නේ නැහැ. ඒ විවාහ වලට අවසර දීමක් සිද්ධ කරන්නේ නැහැ. හුදෙක්ම නිර්අපරාධීකරණය කිරීමයි සිද්ධ වෙන්නේ. මම හිතන්නේ ඉන්දියාව, බංග්ලාදේශය වගේ කලාපීය රටවල් අපිටදී විශාල වශයෙන් සංස්කෘතිකම වශයෙන් සංකීර්ණත්වයේ තියෙන රටවල් අද මේවා වෙනස් කරලා තියෙනවා.